සදහම් නදීන් සිසිලස ලබන්නට ධම්ම නදී තිත්ත සම්බුදු සරණයි පින්වත් ඔබ සැමට පින්වත්නි මේ ලෞතර ශ්‍රී සද්ධර්මය මහා සාගරය හා සමාන බව ලෞතර තථාගත බුදු පියාණන් වහන්සේ විසින් වරක දේශනා කොට වදාලා ඒසා පරම ගම්භීර වූ ලෞතර ශ්‍රී සද්ධර්මය ඔබ වෙත නිරතුරුවම සංවේදනය කරන බෞද්ධ නාලිකාවේ මහනුවර අස්ගිරි ගෙඩිගේ රජමා විහාරස්ථානයේ පිහිටි ප්‍රාදේශීය කාර්යාලය මූලිකත්වයෙන් ඔබ වෙත ගෙනෙන සරල දහම් කාරණාව සිට මනාව පැහැදිලි කරමින් ගෙනෙන ධම්මනදී තිත්ත ධර්මදේශනා මාලාවේ තවත් එක් සදහම් දේශනාවක් සුපුරුදු ලෙස ආරම්භ වන්නේ පින්වත්නි ධර්මදේශනා පැවැත්වීමට සිදු කළ ආරාධනය පිළිගෙන වැඩම කොට වදාළ පූජ්‍යපාද කෝරළයාගම සරණතිස්ස ගෞරවනීය ස්වාමීන් වහන්සේව අපි සියලු දෙනා පළමු කොට ඉතාමත් ගෞරවයෙන් নমස්කාර පූරකව පිළිගනිමු සාදු 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 අදවසේදී මේ උතුම් සදහම් දේශනාවේ සැදැහැති දායකත්වයෙන් කටයුතු කරන්නේ හාරිස්පත්තුව හරංකහව ලිපිනේ පදිංචි සන්දිරිගම පවුලේ සියලුම පිනත් ත්‍රිසගේ දායකත්වයෙන් නැතිව මුතුබණ්ඩා සන්දිරිගම පියතුමා අනුලාවති මෑණියන් සහ සෝමාවති මෑණිවරුන්ට නිරුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරමින් මේ උතුම් සදහම් දේශනාවේ දායකත්වයෙන් ගින කටයුතු කරනවා එසේනම් අපි සියලු දෙනා මේ උතුම් සදහම් දේශනාව මෙතෙන් සිට ශ්‍රවණය කිරීම සඳහා නැවත වතාවක් සාදුනාදයක් පවත්වා තෙවරක් නමස්කාරය කියමු තිසරණ සහිත පංචශීලයේ සමාදන් වීම සඳහා සාදු 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 අවසරයි ස්වාමීන් වහන්ස නමෝ තස් භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි द्वितीयंपि धम्मं शरणं गच्छामि द्वितीयंपि संघं शरणं गच्छामि द्वितीयंपि संघं शरणं गच्छामि तृतीयंपि बुद्धं शरणं गच्छामि तृतीयंपि बुद्धं शरणं गच्छामि तृतीयंपि धम्मं शरणं गच्छामि तृतीयंपि धम्मं शरणं गच्छामि तृतीयंपि संघं शरणं गच्छामि तृतीयंपि संघं शरणं गच्छामि शरणागमनं सम्पूर्णं आमबन्ते पाणातिपाता वीरमणी සික්ඛාපදං සමාදියාමි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වීරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වීරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වීරමණී සික්ඛාපදං
समाद्यामि मुसावादा वीरमणि सिक्खापदं समाद्यामि सुरामेरय मज्जपमादट्ठाना वीरमणि सिक्खापदं समाद्यामि सुरामेरय मज्जपमादट्ठाना वीरमणि सिक्खापदं समाद्यामि तिसरणेन सद्दिं पंचशीलं धम्मं साधुकं सुरक्षितं कत्वा अप्पमादेन संपादे तब्बं आमभन्ते साधु 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 समन्था चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्ग मुखदं धम्मस्सवन कालो अयं बदन्ता धम्मस्सवन कालो अयं बदन्ता धम्मस्सवन कालो अयं बदन्ता साधु 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 नमो तस्स भगवतो अरहतो सब्ब धम्मेषु अप्पटिहत ज्ञानचारस्स दस बलधरस्स चतुवेसारज्ज विसारदस्स सब्ब सत्तुत्तमस्स धम्मिस्स रस्स धम्मराजस्स धम्मस्सामिस्स तथागतस्स सब्बञ्ञुनो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सब्ब धम्मेषु अप्पटिहत ज्ञानचारस्स दस बलधरस्स चतुवेसारज्ज विसारदस्स सब्ब सत्तुत्तमस्स धम्मिस्स रस्स धम्मराजस्स धम्मस्सामिस्स तथागतस्स सब्बञ्ञुनो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सब्ब धम्मेषु अप्पटिहत ज्ञानचारस्स दस बलधरस्स चतुवेसारज्ज विसारदस्स सब्ब सत्तुत्तमस्स धम्मिस्स रस्स धम्मराजस्स धम्मस्सामिस्स तथागतस्स सब्बञ्ञुनो सम्मा सम्बुद्धस्स सद्धर्म श्रावक कारुणिक गुणगरुक बौद्ध पिन्नतुनी अदत् धम्म नदी तित्त उतुम धर्मदेशना पिंकम संविधाने करने देशप्रिय मेतितुमा प्रियंका मेतिनी प्रधानव धर्म श्रवणे करण सूदानंग वेने मे सत्पुरुष पिन्नतुन लौतुरा बुद्रजानन वहंसे विसिं लोक सत्वया केरिहि अनंत अनुकंपाविं दयाविं करुणाविं मैत्रियं युक्तव अवबोध करगन देशना कुटवदाल परम गंभीर वू श्री सद्धर्म रत्नें तवत् एक देशनावक श्रवणे करंडई सूदानं वेन्नि पिन्नतुनि मे देशना मालाव तुले अपि साकच्छा करमिं हिटी
ධම්ම දායාද කියන සූත්‍ර දේශනාව පහුගිය දේශනාව අපි නිමා කරන්නට යෙදුනි මේ අෂ්ට පරිස්කාරයේ සහ දොළොස් පරිස්කාරයේ පිළිබඳව කාරණා සාකච්ඡා කරමු අපි අද ධර්ම දේශනාව එතන ඉඳලා ඉදිරියට පවත්වගෙන යන්න කල්පනා කළා අපේ බුදුරජාණන් වහන්සේ විශේෂයෙන් භික්ෂුන් වහන්සේලාට මේ සූත්‍රයේදී දේශනා කරනවා මේ සල්ලේක ප්‍රතිපදාව පිළිබඳව සල්ලේක ප්‍රතිපදාව කියලා කියන්නේ සිව්පසය රැස් කරලා තබා ගැනීම සන්නිධි කියලා කියනවා එතකොට සන්නිධීන් ගණනාවක් භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කළා ඒ අතර ආහාර සන්නිධිය පාන සන්නිධිය වස්ත්‍ර සන්නිධිය යාන සන්නිධිය සයන සන්නිධි ගංග සන්නිධි සහ ආමිෂ සන්නිධි කියලා මේ සන්නිධිය ආකාර හතක් යටතේ පැහැදිලි කරලා දේශනා කරලා තියෙනවා එතකොට සන්නිධි කියලා සඳහන් කරන වචනේ තේරුම තමයි රැස් කොට තබා ගැනීම ආකාර හතක් හතක් යටතේ සන්නිධිය පැහැදිලි කරපු අපේ බුදුරජාණන් වහන්සේ විශේෂයෙන් දේශනා කොට වදාලා ලැබෙන සිව්පසය රැස් කරලා තබා ගන්න එක භාග්‍යතුන් වහන්සේ අගේ කරන්නේ නැහැ කියලා. හැබැයි ඒක සල්ලේක ප්‍රතිපදාවයි විනය ප්‍රතිපදාවයි දෙයාකාරයකට භාග්‍යතුන් වහන්සේ වෙන වෙනම දේශනා කරලා තියෙනවා. එමන පින්දුතුනි මෙතන සඳහන් කළා මේ චීවරාදී ප්‍රත්‍ය පසුව පරිහරණය කිරීම ආදී සඳහා එක්කස් කරලා තබා ගැනීම. තමන් ජීවත් වෙන අවස්ථාවේ ලැබෙන නොඑක් පරිස්කාර පරිහරණය කිරීමෙන් සතුටු විය හැකි බව සල්ලේක නම් වේ කියලා සඳහන් කරනවා. තමන්ට ලැබෙන නොඑක් සිව්පසය මේ දේවල් අවම වශයෙන් පරිහරණය කිරීම සතුටට හේතුවක්. සියල්ලම පරිහරණය නොකර බොහෝ දේවල් ලැබෙනවා. නමුත් පරිහරණයට ඉතාම අවම ප්‍රමාණයක්. එහෙම නැත්නම් එක සිවුරු කට්ටලයක්. එහෙම නැත්නම් අපි කියනවා තුන් සිවුරක් කියලා. එයින් විතරක් සෑහෙනවනම් ඒක බොහොම අගේ කරලා සලකනවා. ඒ සඳහන් කරපු කාරණාව එකින් එකට බුදුරජාණන් වහන්සේ වෙනම විස්තර කරනවා. පළවෙනි කාරණාවෙන් පැහැදිලි කළා මේ ආහාර රැස් කර තබා ගැනීම ගැන. එතකොට ඒකට කියන්නේ ආහාර සන්නිධිය. අපි සඳහන් කළා සන්නිධි කියන වචනේ තේරුම රැස් කරලා තබා ගැනීම. එහෙනම් ආහාර සන්නිධි කියලා මෙතන සඳහන් කළේ අද දවසේ පිළිගත් ආහාර හෙට දවසේ පරිභෝගය සඳහා තබා ගැනීම ආහාර සන්නිධියයි. අද පිළි අරගෙන කොටසක් හෙටටත් තියාගන්නවා. එතකොට ඉතුරු කරගන්නවා හෙටට කියලා කොටස. ආන්ගේ ඉතුරු කරගත්ත කොටස සන්නිධි කියලා මෙතන හැඳින්නවා. සඳහන් කරනවා මෙය විනය ක්‍රමයේ සල්ලේක ප්‍රතිපදාව කියලා ආකාර දෙකක් යටතේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන බව. එක් දිනක් පිළිගත් ආහාර ද්‍රව්‍ය තවත් දිනක පරිහරණයට යම් කෙනෙක් තබා ගන්නේ නම් ඒක සංනිධිකාරක ශික්ෂාපදයට අනුව දුෂ්කට ඇවතක්. තබා ගන්න එක දුෂ්කට ඇවතක්. ඒ තබාගත් දේ හෙට දවසේ පරිහරණයටයි තියාගත්තේ. එහෙනම් තියාගන්නකොටම දුෂ්කටයක් වෙනවා. හෙට ඒක පරිහරණය කරනකොට වළඳනකොට වළඳන බත් පිරක් පිරක් ගාන්නේ. එහෙම නැත්නම් ඒ තබාගත් දේ වළඳන එක කටක් කටක් ගාන්නේ
භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා නැවත වතාවක් පචිතියවතකට පත් වෙනවා කියලා. තබා ගැනීමෙන්ම දුෂ්කටයක් වෙනවා. වළඳන පිටක් පිටක් ගානේ පචිතියවතකට පත් වෙනවා. එහෙනම් එහෙම හෙටට බලාපොරොත්තුවක් ඇතුව කිසිම දෙයක් තබා ගන්න එක සැහැල්ලු ප්‍රතිපදාවට සහ නිවන් හොයන මගට බාධාවක් බවට පත් වෙනවා කියන එකයි මේ සඳහන් කරන්නේ. ඊළඟට පැහැදිලි කළා දායකයන් විසින් ආරාමයට ගෙනවිල්ලා පූජා කරන ආහාරය අනුපසම්පන්න උපසම්පදා නැති සාමණේර භික්ෂූන් වහන්සේලාට හෝ එහෙම නැත්නම් විහාරස්ථානවල ඉන්න කැපකරුවන්ට බාර කරලා පසුදින පිළිගන්වන ලද ආහාරය දේශනා කළා. පරිභෝගයෙන් විනයට බාධාවක් නැහැ. දායකයෝ ගෙනල්ලා ප්‍රති පිළිගන්වලා තියෙනවා. උපසම්පදා නැති භික්ෂූන් වහන්සේලා එහෙම නැත්නම් කැපකරු ආදී විහාරස්ථානවල කටයුතු කරන අය ඒ ආහාරය රැස් කරලා තියලා පස්සේ දවසේ පිළිගන්වනවා. ඒ පිළිගැන්වීම විනය ක්‍රමයෙන් වරදක් නැහැ කියලා සඳහන් කරනවා. මොකද මෙතන කතා කරන්නේ මේ උපසපන් භික්ෂුවක් ගැන. විනය ක්‍රමයෙන් බාධාවක් නැහැ. නමුත් සල්ලේක ප්‍රතිපදාවට ඒක ගැළපෙන්නේ නැහැ කියලා දේශනා කරනවා. විනය ක්‍රමයට බාධාවක් නැහැ. ඊළඟට දේශනා කරනවා පාන සන්නිධිය පිළිබඳව. අෂ්ටපාන වාගේ දේවල් ගිලන්පස ද්‍රව්‍ය කලින් දවසේ පිළි අරගෙන පසු දවසේ පරිහරණයට තබා ගැනීම පාන සන්නිධියයි. අද පිළිගන්නවා හෙටට ගන්න එකතු කරලා තියෙනවා. එහෙනම් ඒ රැස් කිරීමට කියවේ සන්නිධි. එහෙනම් ගිලන්පස නිසා පාන සන්නිධි කියලා හැඳින්වුවා. විනය ක්‍රමය සල්ලේක ප්‍රතිපදාව කියලා ක්‍රම දෙකක් භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරන අතර පාන වර්ග පිළි අරගෙන පසුදින පරිභෝගයට තබා ගැනීමෙන් දුෂ්කටයකට පත් වෙනවා කියලා සඳහන් කළා. ඊළඟට දේශනා කරනවා තියාගත් දේ හෙට වැළඳීමෙන් ගිලින ගිලින උගුරක් උගුරක් ගානේ පචිතියවතකට පත් වෙනවා කියලා. එහෙනම් ආහාර තියාගන්නත් එපා කිව්වා. පාන වර්ග තියාගන්න එක අගේ කළෙත් නැහැ. හැබැයි ජලය හැර ජලයට මේක බාධාවක් නැහැ. අනුපසම්පන්නයන්ට බාර කිරීමෙන් පසුදින පිළිගන්වන ලද්දක්ගෙන පරිභෝග කිරීම විනයෙන් බාධාවක් නැහැ. නමුත් සැහැල්ලු ප්‍රතිපදාවට නොගැලපෙන නිසා සල්ලේක ප්‍රතිපදාවෙන් ඒක වරදක් කියලා සඳහන් කරනවා. අනුපසම්පන්න භික්ෂූන් වහන්සේලා රැස් කරලා තියලා හෙට පිළිගන්වහම ඒක වළඳන එකේ විනයෙන් බාධාවක් නැහැ කියලා සඳහන් කරනවා. මොකද තමන් නෙමෙයි පරිස්සම් කරලා තියෙන්නේ. හැබැයි මේ සැහැල්ලු ප්‍රතිපදාව පිළිබඳව කල්පනා කරලා බලහම ඒක වරදක්. මොකද සැහැල්ලු බව නැති වෙන්න හේතු වෙනවා ඒ රැස් කොට තබා ගැනීම. ඊළඟට දේශනා කළා වස්ත්‍ර සංනිධිය. දෙපට සිවුර, තනිපට සිවුර, අදන සිවුර කියන මෙන්න මේ තුන් සිවුරට අමතරව අඳින පොරවන සිවුරු මතු ප්‍රයෝජනය සඳහා තබා ගැනීම වස්ත්‍ර සන්නිධියයි. එදිනෙදා පරිහරණය කරන තුන් සිවුර හැර තවත් සිවුරු කට්ටලයක් දෙකක් තුනක් පසුවට ගැනීමේ බලාපොරොත්තුව ඇතුව යම් තැනක එක්ස් කරලා තියෙනවා නම් ආන්ගේ එක්ස් කිරීමට කිව්වා වස්ත්‍ර සන්නිධි කියලා. ඊළඟට දේශනා කළා භික්ෂුවකට කැපවන්නේ අදිෂ්ඨාන සිවුරු කට්ටලයක් පමණයි. අදිෂ්ඨාන කරගත්ත සිවුරු කට්ටලයක් විතරයි
කැප. ඒකේ අෂ්ට පරිස්කාරයේ තියෙන තුන් සිවුර විතරයි කැප. ඊට අමතරව තියාගන්නවා නම් සඳහන් කළා රියනකට වඩා දිග වියතකට වඩා පළල ඇති සියලු චීවර අතිරේක වශයෙන් දවස් 10ක් තියාගන්න පුළුවන් කියලා. අතිරේක චීවර හැටියට දින 10ක් තියාගන්න පුළුවන් කියලා සඳහන් කළා. සඳහන් කරනවා ඒ දින 10 පහු වුණාට පස්සේ තියෙන දිනක් දිනක් ගානේ නිසංගි පචිති අවතකටපත් වෙනවා කියලා. තුන් සිවුරට අමතරව දින 10කින් පස්සේ ළඟ තියෙනවා නම් වස්ත්‍රය දිනක් දිනක් ගානේ අරුණ නැගෙන මොහොතක් මොහොතක් ගානේ නිසංගි පචිති අවතකටපත් වෙනවා කියලා සඳහන් කළා. විනය ක්‍රමයෙන් විකල්පණී කිරීම ආදීන් කල්තබාගත හැක. විනය ක්‍රමයේ යටතේ වෙනම තියලා තියන්න පුළුවන්. ඒ කියන්නේ සියලු දෙනාටම පොදුවේ තියන්න පුළුවන්. පෞද්ගලිකව තමන්ට ලැබුණත් දින 10ක් පස්සේ ඒව වස්ත්‍ර හැමෝටම පොදු කරනවා. ඒ නිසා පොදු ස්ථානයක තියලා තියෙනවා. භික්ෂුන් වහන්සේලා වැඩි ප්‍රමාණයක් වැඩ ඉන්න තැන්වල එහෙම බඩු බාහිර ආදී පොදුවේ තියෙන තැනක් තියෙනවා. එතකොට ඒක තමන්ට ලැබුණත් තමන්ගේ නෙමෙයි ඒක. ඒක හැමෝටම පොදු කරලා තියෙනවා. එහෙම රැස් වෙච්ච බොහෝ දේවල් තියෙනවා. එදිනෙදා පරිහරණයට අවශ්‍ය දේවල්. මාසක් විතර ගත වුණහම දෙකක් විතර ගත වුණහම එහෙම නැත්තම් සෑම පසළොස්වක පොය දවසකම උපෝසත කර්ම නැත්තම් ප්‍රාතිමෝක්ෂය දේශනා කිරීමෙන් පස්සේ ඒ ගබඩා සමහර විට විවෘත කරලා තියෙනවා. ආරාමයේ ඉන්න සියලු සංඝයා ප්‍රාතිමෝක්ෂ දේශනා කරන දවසේ රැස් වෙන නිසා තම තමන්ගේ අඩුපාඩු අර ගබඩාවට ගිහිල්ලා ගන්න පුළුවන්. කෙස් රැවුල් බාන උපකරණයක් අවශ්‍ය නම් ඒක අරගෙන එන්න පුළුවන්. පරිහරණය කරන තුන් සිවුරෙන් එකක් පරිහරණයේ නුසුදුසු තත්ත්වයට පත් වෙලා නම් අර ගබඩාවෙන් අරන් එන්න පුළුවන්. එහෙම නැත්නම් තවත් ඒ වගේ අවශ්‍ය යම් දෙයක් තියෙනවා නම් පොදුවේ ගිහිල්ලා ඒ ගබඩාවෙන් අරගන්න පුළුවන්. එහෙම නැතුව 10 දිනකට පස්සේ තමන් සන්තකේම තබා ගත්තොත් ඒ කාරණාවෙන් තමයි මේ නිසංගි පචිති අවතකටපත් වෙනවා කියලා දේශනා කරලා තියෙන්නේ. ඊට අමතරව සඳහන් කළා විකල්පණය කිරීමෙන් තියාගන්න පුළුවන් කියලා. එසේ කිරීම සල්ලේක ප්‍රතිපදාවට නම් ගැලපෙන්නේ නැහැ කියලා සඳහන් කළා. විනය ක්‍රමයෙන් බාධාවක් නැහැ. හැබැයි සැහැල්ලු පැවැත්මට බාධාවක් තියෙන්න පුළුවන්. ඒ අනුව කල්පනා කරලා බැලුවොත් ඒකේ වරදක් තියෙනවා. ඊළඟට දේශනා කළා යාන සංනිධිය. යාන එක්ස්ප්‍රස් කරලා තබා ගැනීම. මෙතන යාන කියලා සඳහන් කරන්නේ පාවහම්. එක භික්ෂුන් වහන්සේ නමකට පාවහම් කට්ටල දෙකක් තියාගන්න පුළුවන් කියලා දේශනා කළා. පාසේදීමින් පස්සේ ඇතුළට පළඳින පාවහම් වෙනම තියෙනවා. එළියේ රළු පොළවේ ඇවිදිනකොට පාවිච්චි කරන පාවහන් වෙනම තියෙනවා. එහෙනම් ඇතුළට පාවිච්චි කරන්න එක පාවහන් කට්ටලයකට රළු බිමේ පිඬුසිඟා වඩිනකොට වගේ පාවිච්චි කරන්න තව පාවහන් කට්ටලයකට තියාගන්න පුළුවන්කම තියෙනවා. ඊට වඩා යම් කෙනෙක් තබා ගන්නේ නම් ඒකට කියනවා යාන සංනිධි කියලා. එක්ස්ප්‍රස් කරලා තබා ගැනීම. ඊළඟට පින්නතුනේ ඒ කාරණාව භාග්‍යතුන් හස්සේ
ඒ විදිහට පැහැදිලි කරමින් සයන සංනිධිය කියලා තවත් කාරණාවක් පැහැදිලි කරනවා. ඒ කියන්නේ මේ සැතපෙන ඇඳන් දෙකක් තියාගන්න පුළුවන් කියලා දේශනා කළා. එකක් ඇතුලේ සැතපෙන කුටියේ තියන්න පුළුවන්. තව එකක් එලිමහන් වගේ තැන්වල විවේකීව ඉන්න වෙලාවට ඉඳගන්න එකක් තියන්න පුළුවන්. ඊට අමතරව තියාගන්නවා නම් ඒක සයන සන්නිධි බවට පත් වෙනවා. රැස් කර තබා ගැනීමක් බවට පත් වෙනවා. ඊළඟට ගන්ධ සන්නිධි. සමහර වෙලාවට හැම මත ඇති වෙන නොයෙක් හමේ රෝග තියෙනවා. ආන්ගේ රෝග සුවපත් කර ගැනීම සඳහා සඳුන් වගේ දේවල් පාවිච්චි කරන්න පුළුවන්. සඳුන් කියහම සුවඳයි. නමුත් ඒ සුවඳ ආලේප කරන්නේ සාමාන්‍ය ගිහි කෙනෙක් බලාපොරොත්තු වෙන කාරණාවක් වෙනුවෙන් නෙමෙයි, අර හැම මත තියෙන රෝගය සුවපත් කර ගැනීම උදෙසා සඳුන් ආලේප කරලා තියෙනවා. හැබැයි නැවත එවන් රෝගයක් හැදුනොත් ආපහු පාවිච්චියට ලබා ගැනීම සඳහා ඒ සඳුන් රැස් කරලා තියලා තියෙනවා නම් ආන් ඒක ගන්ධ සන්නිධි බවට පත් වෙනවා. විනය ක්‍රමයෙන් නම් බාධාවක් නැහැ. හැබැයි සල්ලේක ප්‍රතිපදාව යටතේ ඒක ගැළපෙන්නේ නැහැ කියලා දේශනා කරලා තියෙනවා. ඒක වරදක්. නමුත් ඖෂධයක් ළඟතන තබා ගැනීම විනය ක්‍රමයෙන් බාධාවක් නැහැ. ඊළඟට දේශනා කළ ආමිෂ සන්නිධිය. අද දවසේ දායකයෝ දානේ සපයාගෙන එන්නේත් නැහැ. පිඬුසිඟා වඩින්න පුළුවන් කමකුත් නැහැ. ඒ නිසා අදට උයාගන්න හාල්, පොල්, ව්‍යංජන වලට අවශ්‍ය දේවල් කලින් දවසක තියලා තියෙනවා. මොකද පිඬුසිඟා වඩින්නේ නැති, දායකයෝ එන්නේ නැති දවසක උයා පිහා ගැනීම සඳහා. නමුත් පිඬුතුනි සඳහන් කළා අන්න ඒ රැස්කොට තබා ගැනීම ආමිෂ සන්නිධියයි කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ එහෙම හෙටට රැස් කරලා තියාගන්න එක පිළිබඳව සතුටක් විශේෂයෙන් ප්‍රකාශ කරන්නේ නැහැ. හෙට දවස ගැන අමුතු බලාපොරොත්තුවක් ජීවිතේක නැහැ. හෙට ජීවත් වුණොත් එදාට ජීවිතේ පවත්වාගෙන යන්න අවශ්‍ය ආහාර ද්‍රව්‍ය මොන ක්‍රමෙන් හරි හොයාගන්න පුළුවන්. එහෙනම් ජීවිත තණ්හාව, මේ දේවල් රැස්කොට තබා ගැනීම මේ උතුම් නිවන් මගට ලොකු බාධාවක්. ඒකයි බුදුරජාණන් වහන්සේ මේ වගේ කරන්නේ නැත්තේ. ඊළඟට දේශනා කළා හොරෙක් සමහර වෙලාවට එන්න පුළුවන්. ඇවිල්ලා කරදර කරන්නත් පුළුවන්. අන්න එහෙම හොරෙක් ආවොත් ඒ හොරාගෙන් සිදුවෙන ගැහැටින් උපද්‍රවයෙන් බේරීම සඳහා හාල් නැලියක්, ගිතෙල් කාලක්, හකුරු මුලක් තියාගන්න පුළුවන්. ඒ දේවල් දීලා හොරා පිටත් කරන්න පුළුවන් නිසා. තමන්ට කරදරයක් බවට පත් කරගන්න නැතු. ඊළඟට සඳහන් කළා තමන්ගේ පරිභෝගයේ පිණිස ආහාර අනුපසම්පන්නයන් අයත්කොට තබා ගැනීමෙන්, කැප කුටිවල තබා ගැනීමෙන් විනයෙන් වරදකට පත් නොවි. අනුපසම්පන්නයන් ලව්වා පස්සේ ගන්න තියන්න පුළුවන්. හැබැයි අනුපසම්පන්නයන්ට බාර කරන්න ඕනේ. එතකොට ඒ අය තමයි තියලා තියන්නේ. පහවද පිළිගැන්වීම විනයෙන් බාධාවක් නැහැ. නමුත් ඒක සල්ලේක ප්‍රතිපදාවට සුදුසු නැහැ කියලා දේශනා කළා. ධම්මදායාද සූත්‍රයේ භික්ෂූන් වහන්සේලාගේ සසර විමුක්තිය පිළිබඳව දේශනා කරපු උතුම් සූත්‍රය.
තේනිසයි මේ කරුණ මේ විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. නමුත් පින්නතුනි මේ සූත්‍රයේ ගිහි අයට ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ කියන කාරණාවක් කොහොමවත් නැහැ. භාග්‍යතුන් වහන්සේ ධර්මයේ දේශනා කළේ සියලු දෙනාටමයි. උතුම් නිවන අරමුණු කරගත්ත සිල්වත් භික්ෂුවක් කටයුතු කළ යුත්තේ කෙසේද කියන කාරණාව දායක කාරකාදීන් දැනගත්තහම සමහර වෙලාවට දායකයන්ට භික්ෂූන් ඇසුරු කිරීමෙන් සිව්පසේ පිළිගැන්වීමෙන් ඇතැම් වෙලාවක සිදුවෙන අකුසල කර්මයන්ගෙන් බේරෙන්න වළකින්න මග අරගන්න මේ විනය දැනගන්න එක දායකයන්ට හරි වටිනවා. සමහර වෙලාවට අපි දකින්න හවසට ආරාධනාවක් කරන වෙලාවක නොයෙක් ආහාර ද්‍රව්‍ය මල් වට්ටියේ දෙහත් වට්ටියේ තියලා පූජා කරන අවස්ථාව. නමුත් මධ්‍යාහනයේ පහු වුණාට පස්සේ උපසම්පදා භික්ෂූන් වහන්සේට ආහාර ද්‍රව්‍ය පිළිගන්වන එක අකැපයි. ඒක සාමණේර භික්ෂූන් වහන්සේ නමකට නමුත් අකැපයි. මොකද උන්වහන්සේටත් දසසිල්නේ තියෙන්නේ. ඒ නිසා විකාලයෙන් පස්සේ ආහාර ද්‍රව්‍ය පිළිගන්වන්නේ නැත්තම් හොඳයි. ධර්මකාරණාව දන්න ගිහි ශ්‍රාවකයා ඒ ක්‍රියාව කවදාවත් කරන්නේ නැහැ. ගිලන්පසකට අවශ්‍ය දෙයක් තිබුණා කියලා වරදක් නෑ. ගිලන්පසක් පිළිගන්න පුළුවන්. නමුත් ඒකේ කිරිපිටි පෙට්ටියක් වගේ එකක් තියෙන එක සුදුසු නෑ. ඒක ආහාරයක් බවට පත් වෙන නිසා. ඒකයි මේ විනය කරුණු දායකයා දැනගන්න තරමට භික්ෂූන් වහන්සේලාට සිල් රකින්න පහසුයි. එහෙම නැත්නම් අර ආහාර පිළිගත්තහම උන්වහන්සේලාට තැවතක් වෙනවා. ඒ නිසා මේ සූත්‍රය ගිහි අයට අවශ්‍ය නැහැ කියන කාරණාවක් කොතනවත් නැහැ. අපි දැනගන්න එක දෙගොල්ලගෙම පහසුවට වටිනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ පවිවේක කතා. මොනවද මේ පවිවේක කතා කියලා කියන්නේ? වෙනතුනි කාය විවේකය, චිත්ත විවේකය, උපදි විවේකය. විවේකයන් තුනක් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළා. එහෙනම් මොකද්ද මේ කාය විවේකය? දෙවැන්නෙකුගෙන් තොරව තනියමම කටයුතු කරන එකට කියනවා කාය විවේකය කියලා. මොනම කටයුත්තක් සඳහාවත් දෙවැන්නෙක් නැහැ. කැපකරුවෙක් නැහැ. සාමණේර භික්ෂුවක් නැහැ. තමන්ගේ කටයුතු සියල්ලම තනියමමයි සිද්ධ කරගන්නේ. දෙවැන්නෙක් හිටියහම ඒ උතුම් විවේකයට බාධාවක්. විටින් විට ඇවිල්ලා කතා කරනවා. නොයේ කරුණු කාරණා අහනවා. ඒ අය පිළිබඳව ටිකක් හොයලා බලන්න සැලකිලිමත් වෙන්න යෙදෙන්නත් සිද්ධ වෙනවා. ගමනක් යනකොට නමුත් තවත් කෙනෙක් පිටිපස්සෙන් එනවනම් මොනවා හරි කතා කරන්න සිද්ධ වෙනවා. සමහර වෙලාවට මේ කතාව ඇතුළේ දන්නේම නැතුව අල්ලාප සල්ලාප තියෙන්නත් පුළුවන්. අර මහා ගෝපාලක ආදී සූත්‍රවල දේශනා කළානි ධර්මදර භික්ෂූන් වහන්සේලා ඇසුරට ලැබෙනවා නම් ඊටාම වටිනවා. නමුත් සඳහන් කළා ධර්මයේ පිළිපදව කොයිතරම් දැනගෙන හිටියත් ඒ ධර්මදේශනාවෙන් පස්සේ විවේකීව ඉන්න වෙලාවට යමක් කතා කරන්න ගියොත් උන්වහන්සේ කතා කරන්නෙම සම්ප්‍රලාපයක් නයි. ආන් එවන් භික්ෂුවගෙන් එවන් වෙලාවට අයින් වෙන්න කියලා. මොකද තමන්ගේ හිත රැකගෙන කර්මස්ථානයේ රැකගෙන මනාව ඉදිරියට යන්න නම් එවන් භික්ෂුවගෙන් අයින් වෙන්න කිව්වා.
නමුත් ධර්මය දේශනා කරන වෙලාවට ගිහිල්ලා දේශනාව අහනවා සාමාන්‍ය කතාවේදී අයින් වෙලා පැත්තකට වෙලා ඉන්නවා එන මෙන්න මේ කාය විවේකයේ පිළිබඳව කරුණු දැක්වේ දෙවැන්නේ ඉන්නකොට කොයි ආකාරයෙන් නමුත් තමන්ට බලපෑමක් බරක් තියෙනවා දෙවැන්නේක් නැතුව තනියමම ගෙවෙන ජීවිතේ ඉතාම සැහැල්ලුයි කියලා වාගිතුනාස දේශනා කළා ඒක තමයි කාය විවේකය දෙවැන්නේක් නැතුව තනියම ජීවත් වෙන එක චිත්ත විවේකය නීවරණයන්ගෙන් කරදරයකටපත් නොවෙන එක නැත්තම් අපිට කොහොමවත් චිත්ත විවේකයක් නැහැ හැම පැත්තෙම නිතරම නිතරම නීවරණ ඇවිල්ලා හැම පැත්තෙම කරදර කරනවා කුමන හෝ නීවරණයක් ක්‍රියාත්මක වෙනවා එමුනම් මෙන්න මේ නීවරණයන්ගෙන් තියෙන හැම බලපෑමක්ම දිනපු කෙනා චිත්ත විවේකය ලබන කෙනෙක් ඊළඟට පින්නතුනි උපදි විවේකයේ පිළිබඳව සඳහන් කළා උපදි විවේකයේ පිළිබඳව සඳහන් කරනකොට විදර්ශනාවෙහි යෙදিলা ආර්ය සත්‍ය ප්‍රතිවේද කරගෙන නිවන ප්‍රත්‍යක්ෂ කරගත්ත උතුම් පාරිශුද්ධත්වයෙන් යමෙක් යුක්තනම් ආන් ඒ උත්තමයන් වහන්සේ උපදි විවේකය හිමි කරගත්ත කෙනෙක් ඒ කියන්නේ රහතන් වහන්සේ ගැනයි මේ කියන්නේ රහතන් වහන්සේට තියෙන විවේකයට කියවේ උපදි විවේකය කියලා බුදුරජාණන් වහන්සේ අපට දේශනා කොට වදාළ මේ සල්ලේක ප්‍රතිපදාව නැත්නම් අල්පේච්ඡතා සන්තුට්ඨිතා ආදී ගුණයන් පිළිබඳව යම් කෙනෙක් අහලා කෙනෙකුට හිතෙන්න පුළුවන්ලු බුදුරජාණන් වහන්සේ තම ශ්‍රාවකයන්ට අලාභයක් කරන කැමැත්තෙන් මේවා දේශනා කළාද කියලා අල්පේච්ඡතාවේ සන්තුට්ඨිතාවේ යම් කෙනෙක් අහනවා අහලා කල්පනා කරනවා මේක මහා රූක්ෂ ප්‍රතිපදාවක් අතිරේක සිවුරක් ළඟ තිබ්බට කමක් නැහැ අතිරේක ආහාර ද්‍රව්‍යයක් හදිස්සියට ළඟ තිබ්බට කමක් නැහැ තවත් අතිරේක දේවල් යම් ප්‍රමාණයක් ළඟ තිබ්බට කමක් නැහැ අන්න එහෙම කෙනෙක් කල්පනා කරනවා හදිසියක් වුණොත් ගණ්ඩ තිබුණට කමක් නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේ කොහොමද දේශනා කරලා තියෙන්නේ? එහෙම කිසි දෙයක් තියාගන්න එපා. ඒක සමහර තැන්වල විනය ක්‍රමෙණුත් තහනම් සමහර තැන්වල සල්ලේක ප්‍රතිපදාවට බාධාවක්. එතකොට බුදුරජාණන් වහන්සේ ආන් ඒ කරුණු එහෙම පෙන්නලා තියෙනකොට කෙනෙකුට හිතෙන්න පුළුවන්ලු බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයන්ට අලාභයක් කරන්න දෙහිම දේශනා කළේ කියලා. එහිදී බුදුරජාණන් වහන්සේ විශේෂ ප්‍රකාශයක් කරනවා. මම මගේ ශ්‍රාවකයන්ට අති ප්‍රණීත ලාභයක් කැමැත්තෙන් එසේ දේශනා කළා මිසක් අලාභයක් කැමැත්තෙන් දේශනා කළා නොවේ කියලා. අති ප්‍රණීත ලාභයක් වෙනුවෙනුයි එහෙම දේශනා කළේ. ආගේනිසා භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාලා මහණෙනි කෙසේනම් මාගේ ශ්‍රාවකයෝ ධර්මයේ දායාද කොට ඇත්තෝ වන්නාහුද ආමිසේ දායාද කොට ඇත්තෝ නොවන්නාහුද නුඹලා කෙරෙහි මාගේ අනුකම්පාව දයාව හිතේශී බවක් ඇත මහණෙනි නුඹලාත් මගේ ආමිසේ ගරු කොට පිලිගන්නෝ වන්නේ නම් ධර්මයේ ගරුකට පිලිගන්නෝ නොවන්නේ නම් ආන් ඒ කාරණාව හේතුවෙන් දායකයෝ බණින්න පුළුවන් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ ධර්මයට දායාද වෙලා නැහැ ආමිසයටයි දායාද වෙලා තියෙන්නේ කියලා බයිනේ ඒ විතරක් නෙමෙයි මහණෙනි ඒ දායකයෝ මටත් බණිනවා ඒ ශාස්ත්‍රුන් වහන්සේගේ ශ්‍රාවකයෝ ආමිසයට දායාදයි ශාස්ත්‍රුන් වහන්සේ දේශනා කළ ධර්මයට දායාද වෙලා නැහැ කියලා භාග්‍යතුන් වහන්සේටත් බණිනවා යම් ශ්‍රාවකෙක්
ආමිසයට දායාද නොවි ධර්මයට දායාද වෙනවනම් දායකයෝ ඒ භික්ෂුන් වහන්සේලා අගය කරනවා ඒ භික්ෂුන් වහන්සේලා ආමිසයට දායාද නොවි ධර්මයට විතරක් දායාද වෙච්ච නිසා එවන් භික්ෂු පරපුරක් හදපු භාග්‍යතුන් වහන්සේටත් මිනිසු ප්‍රශංසා කරනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මගේ ශ්‍රාවකයෝ කිනම් කාරණයකින් කවර උපායකින් ධර්මයේ දායාද කොට ඇත්තාහු ධර්ම කොට්ටාසයට ඇතුළත් වූවාහු වන්නේද ආමිෂේ දායාද කොට ඇත්තෝ නොවන්නේදයි නුඹලා කෙරෙහි මාගේ අනුකම්පාවක් ඇත මහණෙනි ධර්මයටම දායාද වෙන්න ආමිෂයට දායාද වෙන්න එපා මට උඹලා කෙරෙහි විශේෂ අනුකම්පාවක් තියෙනවා හේතුව මේ සසර කව මොහොතක්වත් යනවට නෙමෙයි භාග්‍යතුන් වහන්සේ කැමති හැකි තරම් ඉක්මනට සසරින් මිදෙන එක ඒ නිසායි භාග්‍යතුන් වහන්සේ මේ අනුකම්පාවක් තියෙනවා කියලා දේශනා කරන්නේ සසර ගමන් කරනවා කියලා කියන්නේ බොහෝ දුකට ඇදවැටෙනවා කියන කාරණාවයි බුදුරජාණන් වහන්සේ ආමිෂ ගරුකව ආමිෂෙහි ගැටි වාසය කළ භික්ෂූන් අතරින් අතීත කාලයේ කපිල නම් භික්ෂුවගේද එසේම ගිනි ඇවිලුන සිවුරු පොරවාගෙන ප්‍රේත ලෝකයේ දුක් විඳින ලාමක භික්ෂු භික්ෂුණී සාමණේර සාමණේරි ආදී සිය ගණන් දෙනාගේද තම ශාසනයෙහි පැවිදි වූ දේවදත්ත ආදීන්ගේද අපාය පරිපූර්ණක භාවය ධර්ම ගරුක වූ සාරිපුත්ත මහා මොග්ගල්ලාන මහා කාශ්‍යප ආදී උතුමන් වහන්සේලාගේ අභිඥා ප්‍රතිසම්බිදා ආදී ගුණලාභේද දන්නාසේක එනම් ඇයි භාග්‍යතුන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට මේ විදිහට කරුණ දක්වලා තියෙන්නේ මහණෙනි මට උඹලා ගැන තියෙන අනුකම්පාවක් ඒකට හේතු තමයි මේ සඳහන් කළේ ආමිසේට ගරුක කපිල කියලා භික්ෂුන් වහන්සේ නමක් කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටියා එතකොට ඒ කපිල භික්ෂුව පිළිබඳව බුදුරජාණන් වහන්සේ හොඳටම කරුණ දන්නවා ඊළඟට පින්නතුනි භාග්‍යතුන් වහන්සේ ඕනතරම් දකින්නවා ප්‍රේත ලෝකෙ ඉපදිලා සිවුරු පොරවගෙන ඒ සිවුරු ඔක්කොම ගිනි අරගෙනයි තියෙන්නේ පාත්‍ර කරේ දාගෙන ඉන්නවා ඒ පාත්‍ර ගිනි අරගෙනයි තියෙන්නේ සමහර වෙලාවට පාවහන් පයලාගෙන ඉන්නවා ඒ පාවහන් දෙකම ගිනි අරගෙනයි ඉන්නේ කවුද මේ ප්‍රේතයෝ භික්ෂු ප්‍රේතයෝ භික්ෂුනි ප්‍රේතයෝ සාමණේර සාමණේරි ප්‍රේතයෝ ප්‍රේතපායි අපමණ දුක් විඳිනවා මොකක් නිසාද මෙන්න මේ ආමිසයට ගරු කරමින් ජීවත් වෙලා ප්‍රේත ලෝකෙ ඉපදිලා සසරින් එතර වෙන්න වීරිය වඩන්නේ නැතුව සසර රැඳුන නිසා විඳින කටුක දුක ආන් ඒ දේවල් භාග්‍යතුන් වහන්සේ දනිමින්ම දකිමින්ම අවබෝධ කර ගනිමින්ම දේශනා කරනවා මහණෙනි නුඹලා ගැන මට තියෙන අනුකම්පාවක් නුඹලා කවදාවත් මෙතෙන්ට නොයා යුතුයි ගිනිගත් සිවුරු පොරවගෙන ගිනිගත් පාත්‍ර කරේ දාගෙන ගිනිගත් පාවහන් පයලාගෙන බුද්ධාන්තර ගණන් මේ සතර ආපාය දුක් විඳිනවට මං කැමති නෑ අන්න එහෙම නොවෙන්නයි මේ විදිහට කරුණු දේශනා කරලා තියෙන්නේ කපිල භික්ෂුන් වහන්සේ සමහර වෙලාවට අපේ අය මේ කපිල භික්ෂුවගේ කතාව අහලා තියෙනවා කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ තමයි මේ කපිල කියන භික්ෂුන් වහන්සේ හිටියේ කපිලත් කපිලගේ සහෝදරයත් කපිලගේ අම්මත්
කපිලගේ සහෝදරියත් කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ පැවිදි වුණා. පැවිදි වෙලා ටික දවසක් ගියහම මේ කපිල භික්ෂුවයි ඒ කපිල භික්ෂුවගේ සහෝදරයයි දෙන්නම පැවිදි වෙලා මේ දෙන්න භික්ෂුන් වහන්සේලා ළඟට ගිහිල්ලා අහනවා ස්වාමීනි මේ ශාසනයේ දුර කීයක් තියෙනවද කියලා. භික්ෂුන් වහන්සේලා සඳහන් කළා මේ ශාසනයේ දුර දෙකක් තියෙනවා. මොනවද මේ දුර දෙක? ග්‍රන්ථ දුරයයි විදර්ශනා දුරයයි. මේ දුර දෙක ගැන පැහැදිලි කරලා දුන්නහම කපිල භික්ෂුවගේ සහෝදර භික්ෂුව කල්පනා කළා මම ඉක්ම ගිය වයස් ඇති කෙනෙක්. මට දැන් සෑහෙන්න වයසයි. පොතපත පාඩම් කරලා ධර්ම කාරණා බොහෝම ඉගෙනගෙන සංසාරයෙන් එතෙර යන්න වීරිය වඩන්න හිටියොත් මට එදාට භාවනා කරගන්න බැරි කාලේ තමයි එන්නේ. වයස වැඩි වෙනවා. ඒින්ද මම කෙලින්ම විදර්ශනා ධූරයටම යනවා. මං කමටහන් අරගෙන බණ භාවනා කරලා සසර කෙරවල කරගන්නවා කියලා කල්පනා කළා. ආන් එහෙම කල්පනා කරලා උන්වහන්සේ කමටහන් ඉල්ලගෙන වනාන්තරගත වෙලා භාවනා කරලා රහත් වුණා. නමුත් කපිල භික්ෂුව කල්පනා කළා මම තාම තරුණයි. මම තාම ලාබාලයි. මම මේ ත්‍රිපිටකය හොඳට ඉගෙනගෙන ධර්ම කාරණා දැන කියාගෙන පස්සේ භාවනා කරලා නිවන් හොයා ගන්නවා කියලා කල්පනා කරලා ඉගෙන ගන්න මාර්ගයට ගමන් කළා. ඉගෙන ග්‍රන්ථ ධූරයේ වඩන්න ගියා. පිටකය හොඳට ඉගෙන ගත්තා. විනය සූත්‍ර අභිධර්ම මනා දැනුමක් ලබා ගත්තා. ඒ දැනුමින් බොහෝම පොහොසත් කපිල භික්ෂුව. නමුත් මේ කපිල භික්ෂුව කාලයක් බොහෝම හොඳට බොහෝ දිනාට ධර්ම දේශනා කරගෙන දහම් මඟ කියා දීගෙන හිටියා. පස්සේ කාලේ වෙනකොට කපිල භික්ෂුව වටේට ලොකු පිරිසක් ඇති වුණා. දායක පිරිසක්. ඒ දායකයන්ගෙන් බොහෝ සිව්පසේ ලැබුණා. කපිල භික්ෂුව තමන්ටත් නොදැනීම අර සිව්පස ප්‍රත්‍යයට ඇති ලෝභකම එන්නෙන්න වැඩි වෙන්න ගත්තා. සිව්පසේට තියෙන කැමැත්ත වැඩි වෙන්න ගත්තා. ඉන් පස්සේ තමන්ට ඊටාම සමීප නොඑක ආකාරයෙන් සිව්පසෙන් සලකන දායකයන්ගේ හිත් දිනාගන්න මේ භික්ෂුව ධර්ම දේශනා කරන්න පටන් ගත්තා. හිත් දිනාගන්න ධර්ම දේශනා කළා කියලා කියන්නේ එහෙම සඳහන් කළේ තමන්ට නොඑක ආකාරයෙන් ප්‍රතිපහසුකම් සපේන යම් දායක මහත්මයෙක් ළඟ අඩුපාඩුත් ගොඩක් තියෙනවා. නමුත් ඒ අඩුපාඩු කියලා දෙන්න ගියොත් ඒ අඩුපාඩු දේශනා කළොත් ඒ දායකයා තමන් එක තරහ වෙන්න පුළුවන් අඩුපාඩුව කිව්වා කියලා. ආන් එහෙම හිතලා අඩුපාඩුව කියන්නේ නැහැ. ඒ අයගේ හිත සතුටු වෙන්න සමහර වෙලාවට ඒගොල්ලෝ කරන වැරදි ක්‍රියාවත් අගේ කරන මට්ටමින් තමයි කතා කරන්නේ. මොකද තරහ වුණොත් තමන්ට ලැබෙන ලාභවල අඩුව තියෙයි කියලා. ආන් එහෙම කතා කරන්න ගිහිල්ලා ධර්මය අධර්මය බවට පත් කළා. විනය අවිනය බවට පත් කළා. ශාසනය දියුණු කළා නෙවෙයි ශාසනය පිරිහෙවන්න කටයුතු කළා. ශාසනය ඉහළට ඔසවා තැබුව නෙමෙයි ශාසනය පහළට ඇදලා දාන්න කටයුතු කළා. මෙන්න මේ නිසා කපිල භික්ෂුව බොහෝ අකුසල රැස් කරගත්තා. අනික් භික්ෂුන් වහන්සේලාට රහතන් වහන්සේලාට කපිල ගැන ඇති වුණේ පුදුම සංවේගයක්.
මෙහෙම කරන මේ පුද්ගලයා කවද කොතනින් නතර වේද දන්නේ ඒකාන්තයෙන්ම මොහු නිරේට උරුමකම් කියනවා ඉතින් ඒ නිසා අනුකම්පාවක් තියෙනවා කපිලට හොඳට ගැළපුණා කපිලගේ අම්මයි කපිලගේ සහෝදරියයි සිල් පුරණ ගුණ වඩන භික්ෂුන් වහන්සේලාට කපිල හරියට බැන්නා කපිලගේ අම්මත් එහෙමයි කපිලගේ සහෝදරියත් එහෙමයි සිල්වතුන්ට ගුණවතුන්ට හරියට නිඳා කළා චෝදනා කළා අපහාස කළා ඊළඟට මේ කපිල භික්ෂුව මේ කරගෙන යන වැඩපිළිවෙල නිසා මොනවාගේ අපහසුතාවයකට සංසාරිපත් වෙනවද අනුකම්පා කරපු භික්ෂුන් වහන්සේලා අර රහතන් වහන්සේ හොයාගෙන ගිහිල්ලා කපිල ගැන විස්තරී කිව්වා ඒ කියන්නේ සහෝදරයන් වහන්සේ උන්වහන්සේත් ඒ කාරණාව අහලා බොහොම සංවේගයට පත් වෙලා කපිල හොයාගෙන ඇවිල්ලා කපිලට කරුණු කාරණා පැහැදිලි කරලා දුන්නා එයි කපිල මෙහෙම කරලා කොහේ යන්නද කල්පනා කරගෙන ඉන්නේ නමුත් කවුරු කීවත් කපිල භික්ෂුව ඒකක්වත් පිළිගන්න සූදානම් නැහැ. පළවෙනි වතාවේ දෙවෙනි වතාවේ තුන්වෙනි වතාවේ අනුකම්පා කරලා උන්වහන්සේත් අත්හැරලා දැම්මා. එක දවසක් භික්ෂුන් වහන්සේලා විනය කර්මයේ කරන්න පෝය කර්මයේ කරන්න ගියාට පස්සේ කපිල භික්ෂුවත් පෝයෙකට ආවා. මේ භික්ෂුන් වහන්සේත් එක්කත් විශාල භික්ෂු පිරිසක් ඉන්නවා. සියලු දෙනාම පොයගේ වාඩි වුණා. කපිල භික්ෂුව ධර්මයේ හොඳට දන්නවනේ. ආන් ඒ නිසා ගිහිල්ලා ප්‍රාතිමෝක්ෂයේ දේශනා කරන ආසනයේ ඉඳගත්තා. ඉඳගෙන මේ භික්ෂුන් වහන්සේලාගෙන් අහනවා මහණෙනි මේ භික්ෂු ප්‍රාතිමෝක්ෂය ඔබලාට පාඩම්ද කියලා ඇහුවා. භික්ෂුනි ප්‍රාතිමෝක්ෂේ පාඩම්ද? නමුත් සම්බුද්ධ ශාසනයේ පරිහානියට පත් කරන මෙවන් දුෂ්ප්‍රඥ භික්ෂුවකට පිළිතුරු දෙන එකේ තේරුමක් නැති හින්දා ප්‍රාතිමෝක්ෂේ දන්න භික්ෂුන් වහන්සේලා කවුරුවත් ඒකට උත්තර දෙන්න ගියේ නැහැ. තමන්ගේ ප්‍රශ්නෙට පිළිතුරු ලැබුණෙත් නැහැ. ඊට පස්සේ මේ සුපේශල භික්ෂූන් වහන්සේලා පිළිතුරු නොදී ඉන්න නිසා කපිල භික්ෂුව තෘෂ්ණිම් භාවයෙන් සිටින භික්ෂු සංඝයා දෙස බලලා ඇවැත්නි ධර්මයේ විනය කියලා දෙයක් නැහැ. ප්‍රාතිමෝක්ෂයේ ඇසීමෙන් හෝ නොඇසීමෙන් කිසිම අර්ථයක් නැහැ. ආන් එහෙම සඳහන් කරලා ආසනෙ නැගිටලා ගියා. ධර්මයේ කියලා එකක් නැහැ, විනය කියලා එකක් නැහැ, ප්‍රාතිමෝක්ෂයේ දේශනා කිරීමෙන් කිසිම ප්‍රයෝජනයක් නැහැ කියලා නැගිටලා යන්න ගියා. මේ කාරණාව කපිලගේ සංසාරී ඉතා අවාසනාවන්ත තත්වයකට පත් කළා. මේ විදිහට සංඝයාට බොහෝසේ සංඝයාට චෝදනා කර කර ඉඳලා සම්බුද්ධ ශාසනයේ පරිහානියටත් කටයුතු කරපු කපිල භික්ෂුව පස්සේ කාලේ ජීවිතෙන් සමු අරගෙන අවීචි මහනරකේ උප්පත්තිය ලැබුවා. කපිලගේ අම්මත් නිරේම උප්පත්තිය ලැබුවා. කපිලගේ නැගණියත් නිරේම උප්පත්තිය ලැබුවා. නමුත් කපිලගේ වැඩිමාලු සහෝදරයා විතරක් ආයු කෙරවල සංසාරෙන් නිමිලම යන්න ගියා. අමරණීය කෙනෙක් බවට පත් වුණා. ධර්ම දේශනාවට තියෙන කාලී නිමා වෙලා නිසා ධම්ම දායාද සූත්‍ර දේශනාව ඇසුරින් අද දවසේ සිදු කරන ධර්ම දේශනාව අපි මෙතනින් නිමා කරමු. අද මේ උතුම් දේශනාවේ දායකත්වයේ දරුණු ලබන්නේ හාරිස්පත්තුව හරන්තහවේ සන්දිරිගම පවුලේ සියලු දෙනා විසින් මුතුබණ්ඩා සන්දිරිගම පියතුමා අනුලාවති මෙනිකේහා සෝමාවති
යන මෑණිවරුන්ට නිරෝගී සුව දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීමත් මිය පරලෝ ගියා වූ මුතුමෙණිකේ මවටත් ඩිංගිරි බණ්ඩා සඳිරිගම පියතුමාටත් ලොකු බණ්ඩා බටගල්ලහා මුතුමෙණිකේ බටගල්ල රන්රාල් නිලමිතුමා ලොකු මෙණිකේ සියාතු නිලමේ උක්කු මෙනිහා සේනපාල පියතුමන් යන අයට පින් අනුමෝදන් කරන අතර හරන් කහවී අපවත් වී වදාළ රතනපාල සරණපාල ඉෂ්ඨවිරයන් වහන්සේලාටත් අපවත් වී වදාළ දරණාගම කුසල ධම්ම නායක මාහිමිපාණන් වහන්සේටත් ගෞරවනීය දේශකයන්න් වහන්සේටත් උන්වහන්සේගේ දෙමව්පියන්ටත් ලෝවැසි සැමටත් බෞද්ධ නාලිකාවේ කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටම පින්හා දීර්ඝායුෂ ලැබේවා. තවද විශේෂයෙන් මෙවර 16 වන උපන්දිනයේ සමරන සෙහන්‍යා සදිත්මා දේශප්‍රිය දියණියට තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ උදා වේවා කියලා ආශිර්වාද කරනවා. දායකත්වයේ දරූ දායක පින්වත් පිරිස පින් අනුමෝදන් කළ සියලු දෙනාටම පින් අනුමෝදන් වේවා. ආශිර්වාද කළ සියලු දෙනාටම රත්නත්‍රි ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ උදා වේවා. අවසන ඉතාම ඉක්මන් භවයක ඉතාමත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම සඳහා මේ පුණ්‍ය සම්භාර ධර්මයන් සියලු දෙනාටම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්ය සම්පත්ති හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ සාදු සාදු සාදු. පිනොත් මේ ඔබ අප සිල දන කරේ මෙත් සිතින් යෙවුතුම් සදරම දේශනාව සිදු කළ පූජනීය කෝරළගම සරණතිස්ස ගෞරවනීය ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගීව තවත් චිරත් කලක් මෙවැනි වූ ශාසනික කටයුතු කරගෙන යාමට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවායි අපි සියලු දෙනා සාදුනාදයක් පවත්වා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු.